1999 ලෝකසභාවට පස්සේ දරුණු පසුබෑමකට ලක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ රැඩිකල් වෙනසක් කරපු තේරීම් කමිටු සභාපතිවරයා තමයි සිදත් වෙත්තමුණි කියන්නේ. සිදත් වෙත්තමුණි එදා සමන් ජයසූරියට කණ්ඩායමේ නායකත්වය දීලා මහින්ද ජයවර්ධන උපනායකය කරලා කරපු වෙනස තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ කරවැටුණු තත්ත්වයෙන් නැවත පිබිදීමක් ඇති කරලා හොඳ තත්ත්වයකට එන්න අවස්ථාව උදා කරලා දුන්නේ. ඇතනම එදා අර්ජුනලාගේ අරවින්දලාගේ බලය බිඳලා තීරණයක් ගන්නවා කියන එක එතරම් ලේසි පහසු කාර්යයක් නෙමෙයි. එවැනි තීරණයක් ගත්තට පස්සේ විවේචන ආවත් ඒ සියලු විවේචන කණ්ඩායමේ නැවත පිබිදීම නිසා ජීවිලා ගිය ආකාරයක් අපේ ක්‍රිකට් ඉතිහාසයේ දකින්නට තියෙනවා. ඉතින් මේ විදිහේ රැඩිකල් තීරණ ගන්න ධෛර්යය තිබුණු ඒ දක්ෂ ක්‍රිකට් ගැන දන්න මේ දක්ෂ සභාපතිවරයා තේරීම් කමිටු සභාපතිවරයා වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක උසලානයට යන්න ඕන මොන විදිහේ කණ්ඩායමක් විදිහටද කියන කාරණය පිළිබඳ අදහස් දක්වලා තිබුණා. සරලවම කියනවා නම් 2019 ලෝක උසලාන තරගාවලියට යන්න ඕන කණ්ඩායම පිළිබඳ සිදත් වෙත්තමුණි මෙන්න මෙහෙම අදහසක් කියලා තිබුණා. සිදත් එතුමුණි කියන විදිහට එළඹෙන ලෝකස්ලාන් සංචාරයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ අනිවාර්යෙන් දිනේෂ් චන්දිමල් සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා ක්‍රීඩා කරන්න ඕනි කියලා තමයි වෙත්තමුණි කියන්නේ. ඇතර මේ ක්‍රීඩකයින් දෙදෙනාගේ අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඔවුන් දෙදෙනා අනිවාර්යෙන් මේ කණ්ඩායමේ ක්‍රීඩා කරන්න යුතුමයි. ඒ වගේම අවිෂ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක්. ඒ වගේම ඔසඳ ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා හොඳ ක්‍රීඩකයෙක් කියලා තමයි වෙත්තමුණි තමගේ අදහස් දැක්වීම ආරම්භ කරලා තිබුණේ. එහෙම අදහස් දක්වන සිදත් කුසල් මෙන්දිස් ගැන සඳහන් කරලා තිබුණා. කුසල් මෙන්දිස් ඉන්නවා. මේ අතරට අවිෂ්ක ඔසඳ මේ දෙන්නත් මේ තුන් දෙනාත් එක්ක දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් එකතු වුණා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණ ලයිස්තු ඉතා හොඳ එකක් සහ ඒ විදිහේ ප්‍රතිකරණ ලයිස්තුවක් එක්ක ලෝක කුසලාන තරගවලියකට යන එක සුදුසුයි කියලා වෙත්තමුණි අදහස් දක්වනවා. මේ අදහස් එක්ක ඔහු උපුල් තරඟ ගැන කියලා තිබුණා. ඇත්තටම උපුල් තරඟ ලෝක කුසලාන තරගවලිය ක්‍රීඩා කරන එකක් නැහැ කියලා තමයි ඔහු කියන්නේ. මොකද ඔහු මේ කාලේ සහ පසුගිය ආසන්න කාලේ වෙනු දක්ෂතා එක්ක ඔහු තමගේ සුදුසුකම් සපුරලා නැහැ කියන මතේ තමයි වෙත්තමුණිට එළඹෙන ලෝක කුසලාන සංචාරයට යන ක්‍රීඩකින් තේරීමේදී උපුල් තරඟ ගැන තියෙන්නේ. මේ ආකාරයට ශ්‍රී ලංකා සංගීතය ගැන අදහස් දක්වන සිදත් කඩුල් රකින්නා පිළිබඳවත් අදහස් දක්වලා තිබුණා. මම හිතන්නේ කඩුල් රකින්නා සම්බන්ධයෙන් තේරීම් කමිටුව සහ පුහුණුකරුවෝ මේ ආකාරයට අත්හදා බැලීම් කරන සමයක් වෙන්නේ නැති මේ. ඒක අපිට පසුගිය දකුණු අප්‍රිකා සංචාරයේදී දකින්න ලැබුණා. කොහොම වුණත් ලෝක කුසලාන තරගාවලියකට පෙර මෙවැනි ආකාරයේ අත්හදා බැලීම් වෙනස්කම් බොහෝ කණ්ඩායම් සිද්ධ කරනවා. කොහොම වුණත් අපි මේ වෙලාවේ කරන්න ඕනේ ඉදිරි මාස දෙක තුළදී ලෝක කුසලානේ නියෝජනය කරන නිවැරදි සංයුතිය අපි හදාගෙන මේ තරගාවලියට ලෝක කුසලාන තරගාවලියට හොඳම කණ්ඩායමක් අපේ පැත්තෙන් ඉදිරිපත් කරන එක කියලා තමයි වෙත්තමුණි තවදුරටත් සඳහන් කරමින් සිටියේ. කණ්ඩායමේ ප්‍රතිකරුවන් ගැන මේ විදිහට කියන සිදත් අපේ පන්දුවැමී බලකාය පිළිබඳ සුභවාදීව කතා කරලා තියෙනවා. අතන සිදත් වෙත්තමුණි කියන්නේ අපේ පන්දුවැමී බලයන් පිළිබඳ බය වෙන දෙයක් නැහැ කියලා. ඇත්තටම කරන්න තියෙන දේ ඒ තනතිරුවේ ස්වභාවය ක්‍රීඩා පිටියේ ස්වභාවය ප්‍රතිවාදී කණ්ඩායම දිහා බලලා ඒකට යෝග්‍ය පරිදි අපේ පන්දුය වන්න ටාගට් යොමු කරන එක තමයි කළ යුත්තේ කියලා සිදත් වෙත්තමුණි අදහස් කරනවා. ඔහු සඳහන් කරන විදිහට අපේ පන්දුය වන්න විවිධ ආබාධ වලට ලක් වෙලා තියෙනවා. කොහොම වුණත් මේ කාලේ වෙනකොට අකිල ධනංජය ක්‍රීඩා කරනවා. ඒක නිසා දඟ පන්දුය පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් තියාගන්න දෙයක් නැහැ. දඟ පන්දුය වන්න කීප දෙනෙක් මේ සංචිතයට ඇතුළත් කරගන්න වෙයි. ඒ වගේම අපිට මුහුණ දෙන්න ලැබෙන තනතිරිවල ස්වභාවය විශේෂයෙන් ඒ තනතිරිවල ක්‍රීඩාංගණය වල ස්වභාවය අවබෝධ කරගෙන ඒ වගේ ප්‍රතිවාදී කණ්ඩායම් වල ස්වභාවය අවබෝධ කරගෙන අපේ පන්දුය වන්නන් අවශ්‍ය පරිදි කණ්ඩායමට ස්ථානගත කරොත් කණ්ඩායමට යොමු කළොත් පන්දුයම් පිළිබඳ කිසි ආකාරයක බයක් තියාගත යුතු නැහැ කියලා තමයි වෙත්තමුණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයමේ බලය පිළිබඳ සුභවාදීව කතා කරලා තිබුණේ. ඒ වගේම සිදත් අපි පන්දුවට පහර දෙන රටාව පිළිබඳවත් කතා කරලා තිබුණා. අතන සිදත් කියන්නේ අපි පන්දුවට පහර දෙන විදිය වෙනස් වෙන්න ඕන කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට පන්දුවට පහර දෙන විදිහේ බරපතල වැරැද්දක් තියෙනවා. ඇත්තටම අපේ කණ්ඩායම තාම හිතාගෙන ඉන්නේ අපිට සනත් ජයසූරිය වගේ ක්‍රීඩකෙක් ඉන්නවා කියලා. කුසල් ජනිත් හොඳයි තමා. ඒත් අපිට සනත් ජයසූරිය වගේ ක්‍රීඩකෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වෙන විට නැහැ. ඒ නිසා ලකුණු 100ක් 150ක් ගන්නකොට අපිට කඩුළු දෙකකට වඩා ලබා දෙන්න බෑ. ඒ විදිහට වැදගත් වෙන්නේ වේගයෙන් ලකුණු ලබා ගැනීම විතරක් නෙමෙයි. කඩුළු අතේ තිබීම විකට් සින්ද හෑන්ඩ් කියන එක ඉතාම වැදගත් කාරණයක් කියලා තමයි සිදත් වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉතින් කඩුළු වැඩිපුර තමන්ගේ අතේ තියෙන නම් ආරම්භක කඩුළු කීපය එකවර ලබා නොදී කඩුළු තමන්ගේ අතේ තියෙනවා නම් අවසන් පන්දු හර 20ට ඕන විදිහට ලකුණු එකතු කරගන්න පන්දුවට පහර දෙන්න හැකියාව තියෙනවා කියලා තමයි සිදත් වෙත්තමුණි වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ දේ උදාහරණයක් විදිහට ගන්නේ පසුගිය දකුණු අප්‍රිකා සංචාරයේදී එක් දින තරග පහම ආරම්භ බැලුවාම ලකුණු 100 සීමාවට කණ්ඩායමක් විදිහට අපි එද්දී කඩුළු හතරක් විතර බිඳ වැටලා තිබුණා. එහෙම නම් තරගයක් ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ කඩුළු ආරක්ෂා කරගනිමින් තමන්ට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීම. ඇත්තටම
අපි පසුගිය කාලයේ කණ්ඩායම් අවසන් පන්දුවාර 20 දී ලකුණු 200ක සීමාවකට යනවා අපි දැක්කා. එහෙම වෙන්න ඕට අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ අතේ කඩුල් තියෙන අවස්ථාවල්දී. ඒ නිසා සිදත් සඳහන් කරනවා කඩුල්ල ආරක්ෂා කරගැනීමේ ආරම්භක ප්‍රතිකරණ කඩුල්ල ආරක්ෂා කරගැනීමේ ලකුණු ලබා ගැනීමේ රටාවකට යොමු වීම මේ කාලේ ඉතාම වැදගත් කියන කාරණය. ඒ වගේම සිදත් දික්කල්ලගේ ක්‍රීඩා රටාව ගැන අදහස් දක්වලා තිබුණා. දික්කල්ල කියන්නේ දක්ෂ ක්‍රීඩකෙක්. ඒ වුණත් ඔහු ඔළුව පාවිච්චි කරලා ක්‍රීඩා කරන්නේ නැහැ කියලා තමයි සිදත් වැඩිදුරටත් අදහස් දක්වලා තිබුණේ. අතරම දික්කල්ල වගේ ක්‍රීඩකයෝ කඩුල්ලේ රැඳී සිටින්න ඕන. ඔවුන් ඇවිල්ලා පළමු පන්දු ආරෝහක කීපෙදී ලකුණු අඩු වුණා කියලා කලබල වෙන්න ඕනේ නැහැ. වැදගත්ම දේ කඩුල්ල ආරක්ෂා කර ගැනීම. අතරම දික්කල්ලගෙන් අපිට ඒක දකින්න ලැබුණේ නැහැ. ඔහුගේ දක්ෂතාව තරම් ඔහු ඔළුව පාවිච්චි කරන්නේ නැති හැඩයක් තමයි ක්‍රීඩා පිටියේ පෙන්නු කරේ. කෙසේ වෙතත් කඩුල්ලක් නොදී ආරක්ෂා කර ගැනීම වැදගත්. මොකද කඩුලු වැටුණොත් ක්‍රීඩා පිටිය තුල කණ්ඩායම් කරන්න කිසිම දෙයක් නැහැ. හැබැයි කඩුලු ආරක්ෂා වෙලා තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට දික්කල්ලගේ ඔළුව පාවිච්චි කර නොගැනීම පිළිබඳ අදහස් දක්වන සිදත් මාණිකගේ නායකත්වය ගැන අදහස් දක්වලා තිබුණා. මම හිතන්නේ නැහැ ප්‍රශ්න තියෙනවා කියලා. කණ්ඩායම පැරදිච්ච ගමන් කියන දේ තමයි කණ්ඩායම ඇතුළේ ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා. එහෙම දේවල් තියෙන නරකයි. අතන ක්‍රීඩා පිටියට ගියාට පස්සේ කිසිම ප්‍රශ්නයක් අදාල නැහැ. කණ්ඩායමක් විදිහට එකතු වෙලා කණ්ඩායම ජයග්‍රහණය කරවන්න ක්‍රීඩා කිරීම තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම කණ්ඩායමේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? ඒ ලොකු ප්‍රශ්නේ තමයි ක්‍රීඩා කරන වෙලාවට බෝඩ් එකේ ලකුණු නැති එක. කවුරු ක්‍රීඩා කළත් නායකයා කවුරුනත් බෝඩ් එකේ ලකුණු 280 300ක් නැත්නම් මොකුත්ම කරන්න බෑ. ලකුණු ලබාගෙන නැත්නම් කණ්ඩායමක් විදියට තරගය තුළදී මොකුත්ම කරන්න බෑ කියලා තමයි සිදත් මේ විදියට හඟවලා තිබුණේ. ඉතින් මෙහෙම අපේ කණ්ඩායම ගැන අදහස් දක්වන සිදත් අවසාන වශයෙන් කියලා තිබුණේ ලොකු ස්ලානයකට යද්දී දිනයි කියලා නමක් දිනාගෙන තියෙන කණ්ඩායමක් විදියට නොගියත් ලොකු ස්ලානේ දිනන්න බොහෝ සෙයින් හැකියාව තියෙනවා කියලා. ඇත්තටම මේ කණ්ඩායම දිනයි මේ තමයි ප්‍රබල කණ්ඩායම කියලා නමක් නැති වුණාට ලොකු ස්ලානේ බොහෝ විට දිනා ගන්නේ තමන්ගේ පළමු තරගවලදී පෙන්වන දක්ෂතාවයක ඒ විදිහේ ලොකු දක්ෂතාවයක් පෙන්වන්න හැකි වෙන කණ්ඩායම් වලට තමයි ඉතිහාසයේ බොහෝ තැන්වල ලොකු ස්ලානේ දිනා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් ෆේවරිට්ස්ලා කියලා හැඳින්වුවට ඒ ෆේවරිට්ස්ලාට ගොඩක් කලාවට ලොකු ස්ලානේ දිනා ගන්න බැරි වෙලා තියෙනවා කියලා වෙත්ත මුනිස් සඳහන් කරනවා. ඒ නිසා කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ තරගාවලියට පිවිසලා ලොකු වගකීම් සහගත තත්ත්වයකින් තරගයට මුහුණ දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් කියන වෙත්ත මුනි තරගයේ ජයග්‍රහණය කරන්න යම් වාසනාවකුත් තියෙනවා කියලා සඳහන් කරනවා. එහෙදී ඔ කියන්නේ එක් තරගයකදී යම් පුංචි හරි අතපසු වීමක් වුණොත් එහි වාසිය එහි ජයග්‍රහණය වෙනත් කණ්ඩායමකට යනවා. ඔවුන් අපිට වඩා ඉදිරියට යනවා. ඒ නිසා සෑම මොහොතකම තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙමින් තරගාවලියට සිය දායකත්වයේ කණ්ඩායමක් විදිහට ලබා දුන්නොත් ජයග්‍රහණය කරා යන එක අපහසු ඉලක්කයක් නෙමෙයි. ලොකු ස්ලානේ ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව තියෙනවා කියලා තමයි වෙත්තමුනි වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ. ඉතින් සිදත් වෙත්තමුනිගේ අදහස තමයි ඒ 2019 ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ අපේ කණ්ඩායම යන ගමන ගැන ඔබට අදහසක් ඇති. ඒ අදහසත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් පිටියේ මෙවැනි සුවිශේෂී දකින්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම්දේ සතරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේදී ඔයාට සුබ දවසක්.